අයිබෝන් දීපතේ සිල් දිනාම සාදරයෙන් පිළිගන්නවාදත් ගණිතය YouTube නාලිකාවට අද අපි කතා කරන්න යන්නේ 2014 උසස් පෙළ විභාගයේදී අපෙන් අහලා තිබුණ තාපය සම්බන්ධ රචනා ප්‍රශ්නේ වෙනදා වගේම පළවෙනි වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා ප්‍රශ්නේ ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන කරන්න කරලා බලන්න කොච්චර දුරට ඔබගේ විදුලිය සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක අපි යමු ගැටලුවට සූර්ය ශක්තිය උකහාගෙන ඒ තාපය බවට පත් කරන වෘතාකාර විවරයක් සහිත පරාවලයක තැටි වර්ගයේ සූර්ය ශක්ති වැස්කරණයක් එක රූපයේ පෙන්වා ඇත. පරාවලයක තැටියේ නාභියේ තබා ඇති කුහර ආදායකයක එක රූපයේ පෙන්වා ඇති පරිදි සූර්ය ශක්ති ශ්‍රාවයේ සාන්ද්‍රණය කරනු ලැබේ. කුහරයේ අභ්‍යන්තර භිත්තියේ සවි කර ඇති සර්පිලාකාර ලෝහ නලයක් කරා සන්තතිකව ගමන් කරන තෙරක් කුහරයේ මගින් අවශෝෂණය කරනු ලැබේ. තාපය උකහා ලබන තාපය උකහා ගන්නු ලබයි. එක බී රූපයේ පෙන්වා ඇති පරිදි සූර්ය ශ්‍රාවයේ සැම විටම තැටියට අභිලම්භව පතනය වන පරිදි පරාවලයක තැටිය චලනය කරනු ලැබේ. තැටිය තැටියේ විවර විස්කම්භය d = 20 මීටර වන අතර පෘථිවි පෘෂ්ඨයේ පත්වන සූර්ය ශ්‍රාවයේ තීව්‍රතාවය 10යි වර්ග මීටරයට වට්ටුවේ. ඒ කොටස කියනවා පරාවලයක තැටිය මතට සූර්ය ශක්තිය පතන වීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න 5 = 3 ලෙස ගන්න කියලා. තීව්‍රතාවය අපිට දීලා තියෙන්නේ වර්ග මීටරයට වට්ටුවේ. ඒ කියන්නේ වර්ග මීටර එකක් මත පතනය වන විදුලිය පතනය වන සූර්ය ශක්තිය එක තත්පරයකදී. තත්පරයකදී පතනය වන ශක්තිය වර්ග මීටර එකක් මත. එහෙනම් වර්ගඵලයෙන් ගුණ කරොත් වෙනවා ඔය සූර්ය තැටියේ වර්ගඵලයෙන් ගුණ කරොත් වෙනවා තැටිය මත තත්පරයකදී පතනය වන මුළු ශක්තිය එහෙම නැත්නම් ශක්තිය පතනය වන ශීඝ්‍රතාවය. අගේනම් වර්ග මීටරයට වොල්ට් 1000 කියන අගය වැඩි කරන්න වෙනවා 5R වර්ගය කියන වර්ගඵලයෙන්. වෘත්තාකාර තැටියක් කියලා අපිට දීලා තියෙනවා 1000 වැඩි කිරීම 5 අගේ 3යිලු විස්කම්බේ 20ක් වන තැටියක්. එහෙනම් අරය 10යි මීටර 10 වැඩි කිරීම 10. එතකොට වෙනවා 3 වැඩි කිරීම 10 පස්වෙනි බලය. වොට් කියලා තත්පරයකදී ඔය තැටිය මතවත් පතනය වන සූර්ය ශක්තිය. ඊළඟට බී කොටස කියනවා සූර්යා දිනකට සූර්යාලෝකයේ දිනකට පැය 6ක් පවතියයිද පතිත වන සූර්ය ශක්තියෙන් 60% තෙල් විසිනුරා ගන්නා බවද උපකල්පනය කර දිනකට තෙලෙහි ගබඩා වන තාප ශක්තිය ගණනය කරන්න. අන්න එහෙනම් තත්පරයකදී පතනය වන ශක්තිය 3 වැඩි කිරීම 10 5යි. ඕකෙන් 60% තමයි තෙල් වලින් අවශෝෂණය කරගන්නේ. එහෙනම් මේ තත්පරයකදී තෙල් වලින් අවශෝෂණය කරගන්න ශක්තිය එහෙනම් පැයකදී ඔය වගේ 3600ක් අවශෝෂණය කරගන්නවා. දිනකට පැය 6ක් සූර්යාලෝකයේ වැටෙන බව සිතන නිසා පැය 6ෙන් ගුණ කරන්න වෙනවා. බිංදු දෙකක් කැපිලා යනවා. 3 + 6 18යි. 18 වැඩි කිරීම 36 වැඩි කිරීම 6 වැඩි කිරීම 10 6යි කියලා එනවා. 6 + 8 8 8 4ක් ඉතුරුයි. 6 + 1 10යි 4යි 10යි 108 වරක් 36 වැඩි කිරීම 10 6යි. 108 36 ගුණ කරොත් 6 + 8 40 8 8 4ක් ඉතුරුයි. 6 + 0.04 4යි 4යි 6 + 1 6යි. 3 + 8 24 4 2ක් ඉතුරුයි. 3 + 0.02 2යි 2යි 3 + 1 3යි 2යි 3 + 1 3යි 8යි 4යි 4යි 8යි 6යි 2යි 8යි 3යි 3888යි 10 6ක් වෙනවා 3.888 වැඩි කිරීම 10 9යි ජූල් කියලා එනවා. ඔය කියන දිනකදී තෙල් වලින් අවශෝෂණය කරගන්න තාප ශක්තියට පහත දැක්වෙන සීසා ඩී කොටස් වල පිළිතුරු සැපීමේදී දිනකට තෙල් වල ගබඩා වී ඇති තාප ශක්තිය 5 වැඩි කිරීම 10 9 ජූල් ලෙස ගන්න. සී කොටස රාත්‍රී කාලයේදී පවා භාවිත කිරීමට හැකිවන පරිදි මෙසේ රත් කරන ලද තෙල් පරිවර්ණය කරන ලද ටැංකියක් තුල ගබඩා කිරීමට සැලසුම් කරන ලදී. ඝනකම D1 අභ්‍යන්තර සහ D2 බාහිර වන තාප සන්නායක තාපිලි වලින් K1 සහ K2 වන උස්තර දෙකකින් පරිවර්ණය කරන ලද ඝනකාකාර ටැංකියක් මේ සඳහා භාවිත කරනු ලැබේ. දෙක රූපේ බලන්න. මේ ආකාරයේ තාප ශක්ති ගබඩාවක් තාප බැටරියක් ලෙස හඳුන්වනු ලැබේ. පළවෙනි කොටස අභ්‍යන්තර සහ බාහිර පරිවාරක උස්තරයන්ගේ මුළු සපල වර්ගඵල පිළිවෙලින් A1 A2 නම් අනවරත අවස්ථාවේදී පරිවාරක ස්තර හරහා තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය ඩෙල්ටා කියු බෙදීම ඩෙල්ටා T සඳහා ප්‍රකාශන D1 D2 K1 K2 A1 A2 තීටා 1 තීටා 2 තීටා 3 ඇසුරින් ලියන්න. එතකොට තීටා 1 කියලා කියන්නේ තෙලේ උෂ්ණත්වය, තීටා 2 කියන්නේ
स्तर देखे अंतर्मून उमर उपूर्ण उपकल्पने अभ्यंतरेशेष उष्णाइक मेदपृष्ठ उष्णाइकीकरण उपकल्पने पटांग
කබඩාවන ශක්තිය මෙයාගේ විදියට ගන්න එපා කියලා. ඒ නිසා කවුරුහරි කෙනෙක් මේ විදියට ගන්නේ කිරීම කරලා තිබ්බත් විවාහයේදී ලකුණු දීලා තිබ්බා. හැබැයි සී කොටස පටන් ගන්න තැන කළු අකුරින් පින් කරලා තිබ්බා. කබඩාවන මුළු ශක්තිය පහ වැඩි කිරීම 19ක් කියලා ගන්න කියලා. මං එහෙනම් දිනකදී කබඩාවන මුළු ශක්තිය පහ වැඩි කිරීම 19 කියන අගේ තමා මෙතනද හරියටම දානවා නම් දාන්න. මේ දිනකදී පැය 6කදී කබඩාවන ශක්තිය. එහෙනම් මේ කබඩාවන ශක්තිය මුළු ශක්තියම පැය 10ක ධානය වෙනවා නම් එක තත්පරයක ධානය වෙන්න ඕන මෙච්චර ශක්තිය. හැබැයි දැන් ඔකෙන් 100ට 1යි හානි වෙන්න ඕන පැය 10කදී. ඒ නිසා ඔක වැඩි කරන්න වෙනවා 100ට 1. ඊළඟට ඔතන තියෙන D1 අගේ සහ K1 K A 1 කියන අගයන් මම ආදේශ කරනවා. D1 අගේ කියලා කියන්නේ 0.2යි බෙදීම K1 අගයත් අපිට දීලා තිබෙන්නේ 0.2 කියලා SI එකක වලින්. A1 කියන වර්ගඵලය 16යි වර්ග මීටර් ධන. D2 තමයි හොයන්න යන්නේ. D2 බෙදීම K2 අගේ දීලා තිබ්බා 0.03 වැඩි කිරීම. A2 කියන වර්ගඵලය 17යි. ඔන්න ඔය සමීකරණය විසඳලා D2 කියන අගය අපි ගන්න ඕන. D2 අගය සුළු කරලා ගත්තොත් පිළිතුරේ 0.0788 මීටර් කියලා. වැඩි D2 අගය. ඊළඟ කොටසේ රොමිලක් කම් 3 කියනවා. ඊට C2 කොටසේ උපකල්පන කළ උපකල්පන යටතේ ගණනෙන් ලබාගත් D2 අගය තාප බැටරිය සෑදීම සඳහා භාවිත කළොත් බැටරියෙන් සිදුවන තාප හානිය සැලසුම් කළ 100ට 1 සීමාවට වඩා අඩුවේද නැතහොත් වැඩි වේද ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා. අන්න අපි දන්නවා කාලයත් එක්ක තෙල්වල තාපය හානි වෙනකොට තාපය හානි වීම නිසා උෂ්ණත්වය පහළ යනවා තෙල් වර්ගයේ. පරිසරය කියන්නේ විශාල පද්ධතියක්. එයාගේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය නියතයි හිතුවොත් නියතව තියෙනවා කියලා අපි හිතුවොත් තෙල්වල උෂ්ණත්වය පහළ යනවා පරිසර උෂ්ණත්වය නියතව තියෙනවා. ඒ කියන්නේ තෙල් සහ පරිසරය කියන දෙන්නගේ උෂ්ණත්ව අන්තරය අඩු වෙනවා. උෂ්ණත්ව අන්තරය අඩු වෙනකොට තාපය හානි වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. අපි ගණනය කළේ මුළු පැය 10 පුරාම 330 කියන උෂ්ණත්ව අන්තරය යටතේ තාපය හානි වෙනවා කියලා. හැබැයි කාලයත් එක්ක තාපය හානි වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ නිසා තාපය හානි වීම අපි බලාපොරොත්තු වුණාගේට වඩා අඩු වෙනවා. ඒ නිසා අපිට ලියන්න වෙන්නේ 100ට 1 සීමාවට වඩා අඩුවේ හේතුව උෂ්ණත්වයේ කාලය තෙල්වල උෂ්ණත්වයේ කාලය සමග අඩු වෙන නිසා පරිසරයේ සමග උෂ්ණත්ව අන්තරයේ කාලයත් සමග අඩුවේ. ඊළඟට D කොටස තුන රූපයේ පෙන්වා ඇති පරිදි ටැංකියේ ගිල්ලා ඇති සර්පිලාකාර ලෝහ නලයක් තුළින් සෙල්සියස් 30 පවතින ජලය යවා. සෙල්සියස් 100 හුමාලයේ නිපදවීම මගින් ආසුත ජලයේ නිපදවා නිෂ්පාදනය කිරීම සඳහා තාප බැයේ දිනකට ගබඩා වී ඇති තාප ශක්තියෙන් 125ක් භාවිත කළ යුතු ඇත. තාප හුමාරුකරණයක් මගින් හුමාලයේ ඝනීභවනය කරනු ලැබේ. මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවයේ 50%ක් නම් දිනකට නිෂ්පාදනය කළ හැකි ආසුත ජලයේ ලීටර් ගණන ගණනය කරන්න ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට උක්ත තාපයේ 2.25 වරක් 10.6යි ජලයේ විශිෂ්ට තාප ධාරිතාවයේ දීලා තියෙනවා. ජලයේ කිලෝ එකක් කියන්නේ ලීටර් එකයි කියලාත් අපිට දීලා තියෙනවා. ඔය කියන පද්ධතිය දිනකදී නිෂ්පාදනය කරන්න පුළුවන් ආසුත ජල ස්කන්ධය එම් නම් ඒ ආසුත ජල ස්කන්ධය නිෂ්පාදනය කරනකොට ඒ ආසුත ජලය සඳහා ලබා ගන්න ඕන තාප ප්‍රමාණය අපිට ලියන්න පුළුවන්. ඔතනදී සෙල්සියස් 30 පවතින ජලය තියෙනවා. එහෙනම් පළවෙනියටම 30 ජලය අංගානේ මෙස්තිකා 30 ජලය 100 දක්වා වරක් කරගන්නවා. ඊට පස්සේ ඔකට එකතු වෙන්න ඕනේ ml කියන ජලය වාෂ්ප වීමට අවශ්‍ය තාපය. මේ තමයි ජලය ලබා ගන්න තාපය. ওই ජලය ලබා ගන්න තාපය සමාන වෙන්න ඕන ඔය කියන පද්ධතියෙන් දිනකදී ලබා දෙන මුළු ශක්තියට. දිනකදී ලබා දෙන ශක්තිය අපිට දීලා තිබ්බා පහ වැඩි කිරීම 10.9 කියන කබඩා විලා තියෙන ශක්තියෙන් 125ක් විතරයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ 125ම ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි වෙන්නේ නැහැ. 150ක කාර්යක්ෂමතාවයක් තියෙනවා. එහෙනම් මේ ශක්තියනොත් 150ක් අපිට හුමාලයේ නිෂ්පාදනයේදී පාවිච්චි වෙනවා කියලා තමයි කියන්නේ. එම් තම අහන්නේ S තීටා ධන L මං එහෙමම තිබ්බා. මේ පැත්ත පහ වැඩි කිරීම 10.9
පරක් 125 බෙදීම වැඩි කිරීම 150 වනෝතන එම්මගේ හොයනකොට විශිෂ්ට තාප ධාරිතාවය තමයි එස්සගේ 4200යි කියලා ගන්න දීලා තියෙනවා උෂ්ණත්වයේ 30 ඉඳලා 100 දක්වා රත් කිරීම තමයි මේ කාර්යයේදී ඉන්වෙස්ටිගක් විදිහට අවශෝෂණය කරගන්න තාපයෙන් කරන්නේ 30 ඉඳලා 100 දක්වා රත් කරනවා කියන්නේ 170ක් උෂ්ණත්ව වෙනසකට ගෙනියනවා එල් කියලා කියන්නේ ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට කුප්ත තාපය අපිට දීලා තිබ්බ 2.25 වැඩි කිරීම 10.6යි කියලා මේ වැත්තේම ලියනවා මම 5 වැඩි කිරීම 19 වරක් 25 වරක් 50 බෙදීම 14යි වංගතනි ස්කන්ධය උත්තර කරගන්න පුළුවන් ස්කන්ධයේ වොත්තේ 2.245.68 කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් ආන් අපිට ගානේ දුන්නා කිලෝ එකක් ජලයේ කිලෝ එකක් කියන්නේ ලීටර් එකක් කියලා අපිට ලීටර් වලින් ගණනය කරගන්න තිබ්බේ ඒ නිසා කිලෝග්‍රෑම් එකක් කියන්නේ ලීටර් එකක් නිසා ලීටර් රගයක් 245.68 කියලා අපිට ගන්න පුළුවන් ඔනෝ විදිහට 2014 තාපයේ ගැටලු අපි සාකච්ඡා කරලා ඉවර කරේ මේ ගැටලුවත් එක්ක 2014 සියලුම ප්‍රශ්න MCQ structured essay කියන සියලුම ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඉවර වෙනවා අලුත් පේපර් එකකින් අලුත් ගැටලුවකින් හමු වෙමු එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්